රෙඩොක්ස් කොටස තියෙන්නේ. ඔක්සිකරණ අංකය ගැන කතා කරා. අද අර්ධ ප්‍රතික්‍රියා තියෙන අපිට කතා කරන්න. දැන් අර්ධ ප්‍රතික්‍රියා කියන දැන් අපි කියන ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් ඔක්සිකරණයක්. ඔක්සිකරණ අංකය අඩු වෙනවා නම් ඔක්සිහරණයක්. ඔක්සිකරණයක් විතරක් තනියෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඔක්සිකරණයක් සිද්ධ වෙන හැම වෙලාවෙම ඊට සමගාමීව සමාන්තරව ඔක්සිහරණයකුත් සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිහරණයක් සිද්ධ වෙන හැම වෙලාවෙම ඊට සමාන්තර සමගාමී ඔක්සිකරණයකුත් සිද්ධ වෙන්න ඕනේ. මේ දෙකම එකසර සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිකරණයක් සිද්ධ වෙද්දී ඔක්සිහරණයකුත් සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිහරණයක් සිද්ධ වෙද්දී ඔක්සිකරණයකුත් සිද්ධ වෙන්න ඕනේ. එගින් මේ ප්‍රතික්‍රියාව කියන ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව කියන්නේ ඒකයි. මේ දෙකම සිද්ධ වෙන්න ඕන නිසා. તો සම්පූර්ණ ප්‍රතික්‍රියාව තුළදී ඔක්සිකරණයක් තියෙනවා ඔක්සිහරණයකුත් තියෙනවා. ඒකේ ඔක්සිකරණ කොටස විතරක් ගත්තොත් අපි කියන්නේ ප්‍රතික්‍රියාවෙන් අර්ධයක් නේ. ඒ අපි කියන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා කියනවා. ඔක්සිහරණ කොටස විතරක් ගත්තොත් අපි කියන ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා කියනවා. ඉතින් අර්ධ ප්‍රතික්‍රියාව දෙක එකතු කරාම සම්පූර්ණ ප්‍රතික්‍රියාව එනවා. ඔක්සිකරණ අර්ධයයි ඔක්සිහරණ අර්ධය එකතු කරාට පස්සේ සම්පූර්ණ ප්‍රතික්‍රියාව එනවා. හරි දැන් ඉකින්ද අපි මේ මුලින්ම තුලිත කරන්නේ ඔක්සිකරණය වෙනම ඔක්සිහරණය වෙනම තුලිත කරන්නේ. ඉතර ප්‍රතික්‍රියාව තුලිත කිරීමේ ඉතර අර්ධ ප්‍රතික්‍රියාව තුලිත කිරීමේදී ඒක ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඔක්සිකරණයක් වුණත් ඔක්සිහරණයක් වුණත් එකම ක්‍රමයෙන් තමයි භාවිත කරන්නේ. ඒ මාධ්‍ය ආම්ලිකද වාෂ්පද කියන කාරණා අනුව වෙනස් වෙනවා. අපි භාවිත කරන ක්‍රමයේ පොඩි වෙනසක් තියෙද්ද වෙනවා. චූටි වෙනසක් සිද්ධ වෙනවා. ඒක එක ගැන හිතන්න දෙයක් නැහැ. කියන්නේ මාධ්‍ය ආම්ලද වාෂ්පද අපි ගුළු ගාන ප්‍රශ්නේ අපිට කියනවා. සල්ෆියුරික් ඇති විට කියලා කිව්වොත් අපි දන්නා මාධ්‍ය ආම්ලිකයි කියලා. සෝඩියම් හරුස ඇති විට කියලා කිව්වොත් අපි දන්නා වාෂ්පිකයි කියලා. එහෙම මාධ්‍ය ආම්ලිකද වාෂ්පද කියන කාරණා ප්‍රශ්න ඇතුළේ කියලා තියෙනවා. ඉන්නේ ඒක මාධ්‍ය ආම්ලිකද වාෂ්පීවීම කොහොමද අපි හොයාගන්න වගේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා හොයාගන්න පුළුවන් ඒක කියන ප්‍රශ්නේ කියනවා ඒක හරි එතකොට ඔක්සිකරණ සහ ඔක්සිහරණ කියලා වෙනසක් නැහැ කියලා මම කිව්වා දෙකම මේ ඔක්සිකරණ ඔක්සිහරණ වෙනසක් තියෙනවා ඒ කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් වුණත් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් වුණත් තුලිත කිරීමේ ක්‍රමයේ වෙනසක් නැහැ තුලිත කිරීමේදී කරන්න මෙන්න මෙහෙමයි මුලින්ම පරමාණු තුලිත කරන්න ඕනේ දෙවෙනියට ආරම්භ තුලිත කරන්න ඕනේ සාමාන්‍ය පිළිගත් ක්‍රම එක නෙවෙයි පිළිගත් ක්‍රමයේ තියෙන මුලින් ඔක්සිකරණ අංකය තුලිත කරලා පස්සේ පරමාණු දාන කතාවක් තියෙන එක ටිකක් දිග සහ පැටලෙන වැඩක්. එතන අපි දේසි ක්‍රමයට යන්න. මුලින්ම පරමාණු තුලිත කරනවා ඊට පස්සේ අපි ආරම තුලිත කරනවා. එතරම් කරන්න තියෙන. දැන් උදාහරණයක් අපි ගත්තොත් ඔන්න ෆෙරස්ෆෙරික් වෙනවා. ෆෙරස් Fe දාන දෙක Fe දාන තුන වෙනවා. ඊට SN දාන දෙක SN දාන හතර වෙනවා. ස්ටැනස්ටැනික් වෙනවා. ඔක්සිකරණයක් සිද්ධ වෙලා තියෙනවා හරි તો මේවයිම අනිත් පැතර ලියන්න පුළුවන් ඉතින් Fe දන තුන ෆෙරික් ෆෙරස් වෙනවා ස්ටැනික් ස්ටැනස් වෙනවා ස්ටැනික් ස්ටැනස් වෙනවා I2I- වෙනවා හරි ඔය විදිහට හරි එතකොට මේ පළවෙනි එකට දෙපැත්තේ පරමාණු තුලිත කරන්න ඕනේ දැන් මේක එහෙම කරන්න දෙයක් නැහැ මේකේ මේ යකඩ එක්කෙනෙක් මෙහෙ ඉන්නවා හැපත් එක්කෙනෙක් ඉන්නවා පරමාණු තුලිත පරමාණු තුලිත කරන දෙයක් මේක කරන්න දෙයක් නැහැ එතන පරමාණු තුලිත වෙලා තියෙන්නේ මේ කොමන තුලිත වෙලා තියෙනවද කරන්න දෙයක් නැහැ එහෙනම් මේ කෙලිම දෙවෙනි පියවරට යනවා ආරෝපණ තුලිත කිරීම ආරෝපණ තුලිත කරනවා කියලා අපි කරන්නේ ඉලෙක්ට්‍රෝන දානවා එක ඉලෙක්ට්‍රෝනක් අපි ඍණ එකක් කියලා ගන්න අපි එක ඉලෙක්ට්‍රෝන ඍණ එකක් මේ පැය ධන දෙකේ තියෙන්නේ දැන් මෙහෙට ඉලෙක්ට්‍රෝනක් දැම්ම මොකද වෙන්නේ ධන 3යි ඍණ 1යි ධන 3යි ඍණ 1යි ධන 2යි මේ පැත්තත් ධන 2යි මේ පැත්තත් ධන 2යි වැඩ ඉවරයි දැන් මේකෙත් පරමාණු තුලිතයි ටින් එකයි ටින් එකයි දැන් ටින් ටින්නේ එසෙන් ටින්නේ ටින් එකක් වෙන ටින් එකක් තියෙනවා පරමාණු තුලිතයි ආරෝපණ තුලිත කරන්නයි තියෙන්නේ මේ පැත්ත ධන 2යි මේ පැත්ත ධන 4යි එන ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න තියෙනවා දැන් මේකේ ආරම තුලිත නැහැ මේ පැත්තේ අයඩින් 2යි මේ පැත්තේ අයඩින් 1යි තියෙන්නේ අයඩින් දෙකක් ගන්න මේකත් දෙකෙන් වැඩි කරන්න ඕනේ 2යි i මයිනස් වෙනවා මේක එතන අයින් 2යි මේ පැත්තේ 2යි තියෙන්නේ දැන් පරමාණු අයින් 2යි තියෙනවා පරමාණු තුලිත තුන්වෙනි පියවර ආරෝපණ තුලිත කරන්න ඕනේ මේ පැත්තේ ඍණ 2යි මෙහෙත් ඍණ 2ක් වෙන දාන ඉලෙක්ට්‍රෝන 2ක්
ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න තියෙනවා. හරිද? ඔන්න හරනේ. මේවායේ පරමාණු දුරිත නිසා කෙලීම ආරෝපණ කරන විතරයි තිබ්බේ අපිට. මේ මුලින් පරමාණු දුරිත කරලා පස්සේ අපි ආරෝපණ දුරිත කරා. දැන් මේකෙත් පරමාණු දුරිත. දැන් ආරෝපණ දුරිත කරන්න තියෙන අපිට. මේ පැය ධන දෙකයි මේ ධන තුනයි ඉලෙක්ට්‍රෝන එකක් දැම්මනම් හරි මෙහෙට. පරමාණු දුරිතයි මේකෙත් ආරෝපණ දුරිත කරන්න තියෙන්නේ. මේ ධන දෙකයිනේ. මේ ධන හතරක් තියෙන අපි ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා. ධන හතරයි ඍණ දෙකයි ධන දෙකක් වෙනවා. මේකෙත් මුලින්ම පරමාණු දුරිත කරන්න වෙනවා මේකෙදි. අයඩින් දෙකයි මේක දෙකෙන් වැඩි කරන්න. අයඩින් දෙකයි ඍණ දෙක හරි. මෙහෙ ඍණ දෙකක් තියෙනවා. මෙහෙ බිඳුවයි ආරෝපණය. ඒ ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න තියෙනවා. හරි. දැන් මේ ඔක්සිකරණ අංකය වැඩි වුණානේ. ඉතින් මේ ඔක්සිකරණනේ. මේ ඔක්සිකරණ. මේ ඔක්සිකරණ අංකය අඩු වුණානේ. දැන් මේ ඔක්සිහරණ. හරි. තොරාම කිව්වා කලින් ඉලෙක්ට්‍රෝන එකතු වීම ඔක්සිහරණයක් කියලා මේ. මේ හැම එකෙම ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙන්නේ. මංගු ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් කියලා කිව්වා මේ. මේ හැම එකෙම ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් ඉලෙක්ට්‍රෝන එකතු වීම ඔක්සිහරණයක්. ඒ වගේම එකතු වෙන ඉලෙක්ට්‍රෝන සමාන තමයි ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් වුණොත් ඔක්සිකරණ අංකය එකකින් වැඩි වෙන්නේ මේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වුණොත් ඔක්සිකරණ අංකය දෙකකින් වැඩි වෙනවා. දැන් මේකේ ඔක්සිකරණ අංකය ඍණ එකනේ තියෙන්නේ. ඍණ එකේ නම් බිඳුවට ඔක්සිකරණ අංකය එකයි වැඩි වෙලා තියෙන්නේ. ඍණ එකේ නම් බිඳුවට ඔක්සිකරණ අංකය එකක් වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා තියෙනවා. ඇයි? මම දැන් කියවා ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන තමයි ඔක්සිකරණ අංකය වැඩි වෙන්නේ කියලා. ඔක්සිජන් අංකය වැඩි වුණ එකකින් හැබැයි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා තියෙනවා. ඇයි ඒ? අයින්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඍණයකේ නම් බිඳුවට යන්න ඉලෙක්ට්‍රෝන එකයි පිට කරන්න ඕනේ. ඇයි මේ දෙන්නම ඍණයකේ නම් බිඳුවට යන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න ඕනේ. දෙන්නටම ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා තියෙනවා. එකයි වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ වගේ ගත්තොත් ඔක්සිජන් අංකය එකකින් අඩු වෙලා තියෙනවා. එකකින් අඩු වෙන එක ඉලෙක්ට්‍රෝනක් එකතු වෙලා තියෙනවා. ඔක්සිජන් අංකය දෙකකින් අඩු වෙලා තියෙනවා. ඒල ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙලා තියෙනවා. මේ ඔක්සිජන් අංකයේ බිඳුවේ ඉඳන් ඍණ එකට එකයි අඩු වෙලා තියෙන්නේ. ඔක්සිජන් අංකයේ එකකින් අඩු වෙන්න ඉලෙක්ට්‍රෝන එකයි එකතු වෙන්න ඕනේ. හැබැයි අයින්ලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම එකකින් අඩු වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙන්න ඕනේ. ඔකයි වෙලා තියෙන්නේ. හරිද? දැන් බොහොම සරලව මේ ගත්තේ. තව ටිකක් ඒවා එහාට යන්න තියෙනවා. ඉස්සෙල්ලා පොඩක් අපි ලියාගමු මෙහෙම. එළ අර්ධ ප්‍රතික්‍රියා ගොඩනැගීම කියලා ලියන මාතෘකාව. අර්ධ ප්‍රතික්‍රියා ගොඩනැගීම. අර්ධ ප්‍රතික්‍රියා ගොඩනැගීම. ඒක යට ලියන්න ඔක්සිකරණයක් පමණක් හෝ ඔක්සිහරණයක් පමණක් හෝ ඔක්සිකරණයක් පමණක් හෝ ඔක්සිහරණයක් පමණක් හෝ තනිව සිදු නොවේ. තනිව සිදු නොවේ. සිදු නොවේ. ඔක්සිකරණයක් සිදුවන සෑම විටම එයට සමාන්තරව සමගාමීව ඔක්සිහරණයක්ද සිදුවිය යුතුය. ඔක්සිහරණයක්ද සිදුවිය යුතුය. ඔක්සිහරණයක්ද සිදුවිය යුතුය. සිදුවිය යුතුය. ඊළඟට යන ඔක්සිකරණ අංකයේ වැඩිවීම ඔක්සිකරණ අංකයේ වැඩිවීම ඔක්සිකරණය ලෙසද ඔක්සිකරණ අංකයේ අඩුවීම ඔක්සිහරණය ලෙසද හඳුන්වයි.
ලෙසද හඳුන්වන්නේ? කියන අපි ගිය හැදෙත් කිව්ව නේද? යාල යන ඔක්සිකරණය හා ඔක්සිහරණය ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් හා ඔක්සිහරණ ප්‍රතික්‍රියාව එකතු වෙමින් සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් හෙවත් ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් හෙවත් ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් හෙවත් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා. ලෙස හඳුන්ව එයින් ඔක්සිකරණය පමණක් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලෙසද ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලෙසද ඔක්සිහරණය පමණක් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලෙසද ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලෙසද හඳුන්ව හඳුන්ව ඉලුවන් මෙම අර්ධ ප්‍රතික්‍රියා තුඩිත කිරීමේදී අදාළ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද යන්න වැදගත් නොවේ. තුලිත කිරීම සඳහා භාවිතා කරනුයේ එකම ක්‍රමවේදයකි. එනම් රොබලගයක පළමුව දෙපස ආරෝපණ තුරිත පළමුව දෙපස පරමාණු තුරිත කළ යුතුයි. පරමාණු තුරිත කළ යුතුය. දෙක. ඉන් පසුව
ඉලෙක්ට්‍රෝන යොදමින් දෙපස ආරෝපණ තුරිත කළ යුතුයි. දෙපස ආරෝපණ තුරිත කළ යුතුය. තුරිත කළ යුතුය. මෙහිදී එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ එක ලෙස සලකයි. ඍණ එකක් ලෙස සලකයි. ඊළඟට යන මෙහිදී ඔක්සිකරණයේදී සිදුවන ඔක්සිකරණ අංකයේ වැඩිවීම ඔක්සිකරණ අංකයේ වැඩිවීම මෙන්ම ඔක්සිහරණයේදී සිදුවන ඔක්සිකරණ අංකයේ අඩුවීම නොසලකා හරිමින් දෙපස ආරෝපණ තුලිත වනසේ තුලිත වනසේ ඉලෙක්ට්‍රෝන යෙදීම සිදු කළ හැකි අතර සිදු කළ හැකි අතර එහිදී අදාළ ඔක්සිකරණ අංකයන්ගේ වෙනස් වීමට අනුව අදාළ ඔක්සිකරණ අංකයන්හි වෙනස් වීමට අනුව ඉලෙක්ට්‍රෝන එකතු වීම හා ඉවත් වීම ඉලෙක්ට්‍රෝන එකතු වීම හා ඉවත් වීම සිදු වී ඇති බව හඳුනාගත හැකි හරි ඔය ලියන්න ඉක්මනට උදාහරණ ගලියන ඔක්සිකරණ කියලා වෙටි ගලියන ඔක්සිහරණ කියලා වෙටි ගලියන ඔහොම ලියන්න
හරි. දැන් බොහොම සරලයිවනේ මේ ගත්තේ. දැන් ඊට පස්සේ බලමු අපි ටිකක් සංකීර්ණයක් ටිකක්. මේ සංකීර්ණම නැහැ ඉතින් මේවා. මම අර්ධ ප්‍රතික්‍රියා හදන එකයි මේ තුලිතාන සමීකරණ හදන එකයි දෙකම එක සැරේම කරගෙන යන්න. දැන් ඔන MnO4 minus Mn දන දෙක වෙනවනේ. හරි. ඉස්සෙල්ලා කීපයක් මම ලියලා පෙන්නන්න. Dichromate chromium 3 plus වෙන. අර BiO3 minus bismuth 3 plus වෙන. යාන්ට sulfite sulfate වෙන. ඊට පස්සේ තව මොනවද? ammonium N2O වෙන. ඊට පස්සේ H2O2 O2 වෙන. මම මේ ඔක්සිකරණ තුනකුයි ඔක්සිහරණ තුනකුයි ගත්තේ. දැන් ඉස්සෙල්ලා මේකේ පරමාණු දෙක කරන්න ඕනේ. දැන් මැංගනීස් එකයි මැංගනීස් එකයි හරි. මේ පැත්තේ ඔක්සිජන් තියෙනවා මේ පැත්තේ ඔක්සිජන් නැහනේ. ඒතර මාධ්‍ය ආම්ලිකද බාෂ්පකරණය වැඩගත් වෙනවා මෙන්න මෙතෙන්දී. ආම්ලික මාධ්‍යයේදී අපි ඔක්සිජන් තුනද කරන්නේ. ඔක්සිජන් අඩු පැත්තට අඩු ඔක්සිජන් ගාන සමානව ජලය දාන. ජලය කියන්නේ H2O නේ. ඒතර අඩු ඔක්සිජන් ගාන සමානව H2O දාන. ඒතර ඔක්සිජන් ගාන හරියනවා. අපේ H2O වලින් එනවා H. H කියන්නේ H+ නේ. H ටික තුලිත වෙන්න අනිත් පැත්තට අපි දානවා H+. හරිද? දැන් ඔන්න පර්මැංගනේට් Mn දාන දෙක වුණා මෙහේ ඔක්සිජන් 4 එහා පැත්තේ ඔක්සිජන් නැහැ නේ. එහා පැත්තේ ඔක්සිජන් නැති හින්දා අපි මෙහෙට දානවා 4යි ජලය කියලා. ඔක්සිජන් 4ක් ඔන්න ආවා. ඔක්සිජන් 4යි ඔක්සිජන් 4යි හරි. දැන් හයිඩ්‍රජන් 8ක් ඇවිල්ලා තියෙනවා මේ. මේ පැත්තේ නෑ H+ එකක් අත. ඉතින් අපි මෙහෙට දානවා 8යි H+ දාන. ඔන්න පරමාණු තුලිත මැංගනීස් එකයි මැංගනීස් එකයි ඔක්සිජන් 4යි ඔක්සිජන් 4යි හයිඩ්‍රජන් 8යි හයිඩ්‍රජන් 8යි හරි. පරමාණු තුලිත. ඊළඟ අපි ඒවර මොකක්ද? ඊළඟ අපි ඒවර තමයි ආරෝපණ තුලිත කරන්න ඕනේ. දෙපස ආරෝපණ තුලිත කරන්න ඕනේ. මේ පැත්තේ ධන එකේ 8ක් ඉන්න. ධන එකේ 8කුයි ඍණ එකකුයි ඉන්න. ධන එකේ 8ක් ධන 8යි. ධන 8 ඍණ එක කියන්නේ මේ පැත්තේ ධන 7යි. මේ පැත්තේ ධන 7යි මේ පැත්තේ ධන 2යි තියෙන්නේ. ධන 7 ධන 2 දක්වා අඩු කරන්න ඕනේ. ධන 7 ධන 2 දක්වා අඩු කරන අපි දානවා ඉලෙක්ට්‍රෝන 5ක්. දැන් හරිනේ. ධන 1 කියන 8ක් ධන 8යි ධන 8යි ඍණ 1යි ධන 7යි තියෙන්නේ. ධන 7යි ඍණ 5යි ධන 2ක් වෙනවා. මේ පැත්ත ධන 2යි මේ පැත්ත ධන 2යි තියෙන්නේ. හරි. එතන Cr2O72 minus chromium 3 plus. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ. දෙපැත්තම ක්‍රෝමියම් ගාන සමාගම් ක්‍රෝමියම් 2යි ක්‍රෝමියම් 2යි. මේකේ ඔක්සිජන් 7යි මේකට දාන 7යි H2O. 7යි H2O දාන්න. ඔක්සිජන් 7 7යි H2O දාන්න මේකට දාන්න 14යි H+ දාන්න. හරිනේ වැඩේ එතකොට. ක්‍රෝමියම් 2යි ක්‍රෝමියම් 2යි. ඔක්සිජන් 7යි ඔක්සිජන් 7යි. හයිඩ්‍රජන් 14යි හයිඩ්‍රජන් 14යි. දෙපැත්තේ ආරෝප දෙපැත්තේ පරමාණු සමාන. දැන් බලන්න ආරෝපණ බලන්න. එපැයි ධන එකේවා 14යි ඍණ 2යි එපැයි ධන 12යි මේ පැත්ත මෙහා පැත්ත ධන 6යි මේ පැත්ත ධන 6යි මේ පැත්ත ධන 12යි ධන 12 අඩු කරන්න එපැයි ධන 6 දක්වා ධන 12 ධන 6 දක්වා අඩු කරන දාන ඉලෙක්ට්‍රෝන 6ක් හරි දැන් හරිනේ එතකොට ධන 12යි ඍණ 6යි ධන 6 දක්වා අඩු වුණා. මේකත් බලන්න. මේ පැත්තේ බිස්මත් එකයි, එහා පැත්තේ බිස්මත් එකයි එක හරියක ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තේ ඔක්සිජන් 3ක් ඉන්නවා. එහා පැත්තේ නැහැ ඔක්සිජන්. මේ 3යි ජලය දාන ඔක්සිජන් 3ක් හරි. දැන් හයිඩ්‍රින් 6ක් එනවනේ.
එරමෙ දාන 6 H+ දාන. તો હાઇડ્રોજન 6යි હાઇડ્રોજન 6යි. බිස්මත් එකයි බිස්මත් එකයි. ඔක්සිජන් 3යි ඔක්සිජන් 3යි. හරි. දැන් දෙපැත්තේ ආරෝපණ සමාන වෙන්න ඕන. මේක 6 H+ ධන BiO3- බිස්මත් ධන 3යි 3යි ජලය. මේ ධනය කියව 6ක් ධන 6යි. ධන 6 ඍණ 1යි කියන්නේ ධන 5යි මේ පැත්ත. මේ පැත්ත ධන 5යි. මේ පැත්ත ධන 3යි. ධනපහ අඩු කරනව ධන 3 දක්වා දාන ඉලෙක්ට්‍රෝන දෙකක්. මම කිසිම තැනක ඔක්සිජන් අංකයේ වැඩිවීම හෝ අඩුවීම බැලුවේ නැහැ. මම නිකම්ම ආරෝපණ තුල තියෙන ඉලෙක්ට්‍රෝන දාගෙන ගියා විතරයි කරේ. හැබැයි මේ හැම එකේම මේ ඉලෙක්ට්‍රෝන පහක් එකතු වෙලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන හයක් එකතු වෙලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙලා තියෙනවා. එතකොට මේ උදාහරණ තුනේදී ඉලෙක්ට්‍රෝන එකතු වුණා. ඉලෙක්ට්‍රෝන එකතු වුණා කියන මේ තුනම ඔක්සිජන් හරණ වෙන්න ඕන. මේ තුනේම ඉලෙක්ට්‍රෝන එකතු වෙන නිසා ඔක්සිජන් හරණ වෙන්න ඕන. දැන් එකතු වෙච්ච ඉලෙක්ට්‍රෝන ගානට අදාළ ඔක්සිජන් අංකය අඩු වෙලා තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන පහක් එකතු වුණා නම් ඔක්සිජන් අංකය පහකින් අඩු වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වුණා ඔක්සිජන් අංකය දෙකකින් අඩු වෙන්න ඕන. මම ඒ මුකුත් බැලුවේ නෑ මම නිකන් දෙපැත්තේ ආරෝ සමාන ඉලෙක්ට්‍රෝන දැම්මා විතරයි කරේ. ආරෝ සමාන ඉලෙක්ට්‍රෝන දාගෙන ගියා විතරයි මම කරේ ඔක්සිජන් අංක දිහා බැලුවක්වත් නැහැ. හැබැයි මම කලින් නෝට් එක ඇදුන්නා. එහෙම ඔක්සිජන් අංක ගැන හිතන්නේ නැතුව දෙපැත්තේ ආරෝපණ සමාන ඉලෙක්ට්‍රෝන දාන්න පුළුවන්. ඒතර નિરાයාසයෙන්ම ඒ ඔක්සිජන් අංක වල වෙනසට 90 තමයි ඉලෙක්ට්‍රෝන වැටෙන්නේ කියලා. දැන් බලමු මේක එහෙමද කියලා. දැන් හොයලා බලන්න මේ මෙයාගේ මැංගනීස් ඔක්සිජන් අංකය හොයන්න. අපි ගියේ හැටි ගණන් ගත්තානේ. මැංගනීස් ඔක්සිජන් අංක වෙන ධන 7ක් වේ. මෙතන ධන 2යි මෙතන ඔක්සිජන් අංකය. ධන 7 ඉඳන් ධන 2 දක්වා ඔක්සිජන් අංකය අඩු වෙලා තියෙන. ඔක්සිජන් හරණයක් තමයි එතකොට. ඉලෙක්ට්‍රෝන එකතු වෙන තමයි යෝනේ. ඔක්සිජන් අංකය අඩු වෙන්නේ 5කින්. ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න ඕනේ 5ක්. මේ හරි එහෙනම් පහක් තමයි එකතු වෙලා තියෙන්නේ ඒක හරි එහෙනම් ක්‍රෝමියම් ගේ ඔක්සිජන් අංකය බලන්න Cr2O72- ඔක්සිජන් අංක වල එකතු ඍණ 2යි ක්‍රෝමියම් එක්කෙනෙක් x නම් දෙන්නම 2x ඔක්සිජන් ඍණ 2 කියව 7ක් කියන්නේ ඒතර ඍණ 2 සමානයි 2x ඍණ 14යි 2x සමානයි ධන 12ක් කරන x සමාන ධන 6යි ක්‍රෝමියම් ධන 6යි ඉන්නේ එහෙන ධන 3 ඉන්නේ ධන 6 න් ධන 3ට අඩු වෙන්න ධන 6 න් ධන 3ට අඩු වෙලා තියෙන මේ මේ මේක වෙන මේක වෙන ධන 6 න් ධන 3ට අඩු වෙලා තියෙන ඔක්සිජන් අංකය අඩු වෙලා තියෙන කියන්නේ ඔක්සිජන් හරණයක් වෙලා තියෙන එහෙනම් ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න තමයි යෝනේ ඒක කීයක් එකතු වෙන්න ඕනද ධන 6 න් ධන 3ට අඩු වෙන්න නම් ඉලෙක්ට්‍රෝන 3යි එකතු වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන 3යි එකතු වෙන්න ඕන හැබැයි ක්‍රමල දෙන්නෙක් ඉන්නවා එතන එක්කෙනෙක් ධන 6 න් ධන 3ට අඩු වෙන්න ඉලෙක්ට්‍රෝන 3ක් එකතු වෙන්න ඕනේ දෙන්නම ධන 6 ධන 3 දක්වා අඩු වෙන්න ඉලෙක්ට්‍රෝන 3 ඒවා දෙකක් ඉලෙක්ට්‍රෝන 6ක් එකතු වෙන්න ඕනේ මේක තමයි වෙලා තියෙන්නේ හරි දැන් බලන්න බිස්මත් ඔක්සිජන් හොයලා බලන්න මේ ධන 5 ේදී මේ ධන 3 ඉන්නේ ඔක්සිජන් අංකය අඩු වෙලා ඔක්සි හරණයක් ඊම එකතු වෙන්නයි යෝනේ කී එකතු වෙන්න ඕනද ඔක්සිජන් අංක දෙකකින් අඩු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 2 එකතු වෙන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝන 2 එකතු වෙන්න දැක එලි ඔක්කොම ආරය එතකොට දැන් බලමු ඊළඟ බලමු සල්ෆයිඩ් සල්ෆේට් වෙනවා සල්ෆයිඩ් සල්ෆේට් වෙනවා සල්ෆ සමානයි මේ පැත්තේ ඔක්සිජන් 3යි මේ පැත්තේ ඔක්සිජන් 4යි මේ පැත්තේ ඔක්සිජන් එක්කෙනෙක් අඩුයි දාන ජලය දැන් ඔක්සිජන් සමානයි 4යි 4යි හරි මේ පැත්තේ හයිඩ්‍රන් දෙන්නෙක් ඉන්නවා මෙහෙර දාන 2 H+ දා සල්ෆර් 1යි ඔක්සිජන් 4යි ඔක්සිජන් 4යි හයිඩ්‍රන් 2යි හරි දෙපැත්තේ පරමාණු තුලිතයි දැන් දෙපැත්තේ ආරෝපණ තුලිත කරන්න ඕනේ අපි H2O දන සල්ෆයිට් සල්ෆේට් දන 2යි H+ වෙන මේ පැත්තේ ඍණ 2යි මේ පැත්තේ ඍණ 2යි දන 2යි මේ පැත්තේ බිඳුවයි මේ පැත්තේ බිඳුවයි මේ පැත්තේ ඍණ 2යි එහෙනම් මේ පැත්තේ ඍණ 2යි මේ පැත්තේ බිඳුවයි මේකට ඍණ 2 කරන්න අපි දාන ඉලෙක්ට්‍රෝන 2ක් බිඳුවයි ඍණ 2යි ඍණ 2ක් යනවානේ හරිද මේක NH4+ මේක N2O නයිට්‍රන් දෙන්නෙක් ඉන්න දෙකෙන් වැඩි කරන්න නයිට්‍රන් 2යි නයිට්‍රන් 2යි මේ පැත්තේ ඔක්සිජන් 1යි මේ පැත්තේ නැහැ ඔක්සිජන් අපි දාන ජලය ඔන්න ඔක්සිජන් 1යි ඔක්සිජන් 1යි හරි හයිඩ්‍රන් දෙවරක් හතර 8යි 8 2 10යි
හයිඩ්‍රන් 10ක් තියෙන. දාන 10යි H+ දාන. 10යි H+. දැන් තුනිතයි හයිඩ්‍රන් 10යි හයිඩ්‍රන් 10යි. ඔක්සිජන් එකයි නයිට්‍රන් දෙකයි නයිට්‍රන් දෙකයි හරි. දැන් අපි දෙපැත්තේ ආරෝපණ තුනිත කරන්න ඕන. ආරෝපණ තුනිත කරන්න ඕන දැන් දෙපැත්තේ. මේ පැත්තේ කියද ආරෝපණය. ධනය කියව 10ක් ධන 10යි. ධනය කියව දෙයක් ධන 8යි. ධන 8යි ධන 10යි. ධන 10 අඩු ධන වැඩුණා. ධනය කියව 10ක් ධන 10යි. ධනය කියව දෙයක් ධන 2යි තියෙන්නේ. ධන 2යි. මේ පැත්තේ ධන 2යි මේ පැත්තේ ධන 10යි. ධන 10 අඩු කරන්න ඕන ධන 2 දක්වා. මේ පැත්තේ ධන 2යිනේ. ධන 2 දක්වා අඩු කරන්න ඕනේ. ඒකන 8ක් දාන්න ඕනේ. මේකේ ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි හරි. මේ හයිඩ්‍රන් දෙන්නේ කිනා මෙහි හයිඩ්‍රන් නැහැ. දාන 2 H+. දැන් ඔන පරමාණු තුලිතයි. මේ පැත්තේ කිසිම ආරෝපණයක් නැහැ. මේ පැත්තේ දාන 2යි. මේ පැත්තේ බිංදුවයි මේ පැත්තේ දාන 2යි. දාන 2ක් බිංදුවට ගේන්න ඕන දාන අපි ඉලෙක්ට්‍රෝන 2ක්. එතකොට මේ තුනේදීම ඉලෙක්ට්‍රෝන ඉවත් වුණා. අඳගෙන උදාහරණ තුනේම ඉලෙක්ට්‍රෝන ඉවත් වුණා. එනේ ඔක්කොම ඔක්සිකරණ වෙන්න ඕන. ඔක්සිකරණ වෙන්න ඕනේ. එයන් ඉවත් වෙච්ච ඉලෙක්ට්‍රෝන ගන්නට සමාන ඔක්සිජන් අංකය වැඩි වෙන්න ඕනේ. බලමු. ගණන් හදලා බලන්න. මෙතන සල්ෆර්ගේ ඔක්සිජන් අංකය ධන 4ක් තියෙනවා. මෙතන සල්ෆර්ගේ ඔක්සිජන් අංකය ධන 6ක් තියෙනවා. ඔක්සිජන් අංක දෙකකින් වැඩි වෙලා තියෙනවා. ඔක්සිජන් අංක දෙකකින් වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙන්න ඕනේ. හරි. හරිද? මේකේ නයිට්‍රන් කීයද ඉන්නේ? NH4+ කියවම ඔක්සිජන් අංකල එකතුව ධන 1යි. නයිට්‍රන් X නම් හයිඩ්‍රන් කොහොමද තියෙන්නේ? හයිඩ්‍රජන් අලෝහත් එක්ක ඉන්නවනේ ධන 1යි. ධන 1 කියව 4ක් තියෙනවා. ධන 1 සමානයි X ධන 4යි. ඔක මෙහෙට ආම X සමාන ඍණ 3යි තියෙන්නේ. නයිට්‍රන් ඍණ 3 ඉන්නේ. N2O වුණාම ඔක්සිජන් අංකල එකතුව බිඳුවයි. නයිට්‍රන් X නම් දෙන්නම 2යි X. ඔක්සිජන් ඍණ 2යි. එතන 2යි X සමානයි ධන 2යි. x සමාන ධන 1යි. මෙතන නයිට්‍රන් ධන 1 එකේ ඉන්නේ. මෙතන නයිට්‍රන් ඍණ 3 ඉන්නේ. මෙතන ධන 1 එකේ ඉන්නේ. හරිද? හරිනේ? නයිට්‍රන් ධන 1 එකේ ඉන්නේ. ඒතර ඍණ 3 ඉඳන් ධන 1කට ඔක්සිජන් අංකය වැඩි වෙලා තියෙන්නේ. ඍණ 3 ඉඳන් ධන 1කට ඔක්සිජන් අංකය වැඩි වෙලා තියෙන්නේ. කීයෙන් වැඩි වෙලාද? ඔක්සිජන් අංකය 4කින් වැඩි වෙලා තියෙනවා. ඔක්සිජන් අංකය 4කින් වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් වෙන්න ඕන. ඔක්සිජන් අංකය 4කින් වැඩි ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් වෙන්න ඕන. හැබැයි ඉලෙක්ට්‍රෝන 8ක් ඉවත් වෙලා තියෙනවා මේකේ. අයියේ. නැරලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඍණ 3 ඉඳන් ධනයකට වැඩි වෙන ඉලෙක්ට්‍රෝන 4ක් පිට වෙන්න ඕනේ. දෙන්නම ඍණ 3 ඉඳන් ධනයක දක්වා වැඩි වෙන ඉලෙක්ට්‍රෝන 8ක් පිට වෙන්න ඕනේ. ඒකයි වෙලා තියෙන්නේ. හරි. මෙතන ඔක්සිජන් බිඳුවේ ඉන්නේ. මෙතන ඔක්සිජන් ඍණ 1 එකේ ඉන්නේ. ඍණ 1 ගනම් බිඳුව දක්වා ඔක්සිජන් අංක එකකින් වැඩි වෙලා තියෙන්නේ. ඒ වුණ එකයි පිට වෙන්න ඕනේ. එකම එකයි පිට වෙන්න ඕන ඔක්සිජන් අංක එකකින් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඍණ එකේ ඉඳන් බිඳුවට යන්න ඕනේ. ඒතර එක්කෙනෙක් ඍණ එකේ ඉඳන් බිඳුවට යන්න ඉලෙක්ට්‍රෝන එකක් පිට වෙන්න ඕනේ. දෙන්නම ඍණ එකේ ඉඳන් බිඳුවට යන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙන්න ඕනේ. හරි. ඒ වෙලා තියෙන එක තමයි. හරිනේ එතකොට. එහෙම ලියන්න. ඔය ඔක්කොම අපි කරේ ආම්ලික මාධ්‍ය උදාහරණ කරේ. හරි. එහෙම ලියන්න. පරමාණු තුලිත කිරීමේදී පරමාණු තුලිත කිරීමේදී මාධ්‍ය ආම්ලිකද බාෂ්මිකද යන්න පළමුව දැන සිටිය යුතු වේ එන එක ආම්ලික මාධ්‍යයේදී ලෑන් මේ ඊකට දැන් ආම්ලික මාධ්‍යයේදී ඔක්සිජන් තුලිත කිරීමට ඔක්සිජන් අඩුවෙන් ඇති පැත්තට ඔක්සිජන් අඩුවෙන් ඇති පැත්තට
අඩුවෙන් ඇති ඔක්සිජන් ගණනට සමානව අඩුවෙන් ඇති ඔක්සිජන් ගණනට සමානව ජලය එකතු කර ජලය එකතු කර H2O එකතු කර එය තුලිත වනසේ අනෙක් පැත්තට H+ එකතු කළ යුතුයි H+ එකතු කළ යුතුය එලෙස දෙපස පරමාණු තුලිත වූ පසු තුලිත වූ පසු ඉලෙක්ට්‍රෝන යොදමින් දෙපස පරමාණු තුලිත කළ යුතු වේ දෙපස පරමාණු තුලිත කළ යුතු වේ වැරදුනානේ එලෙස පරමාණු තුලිත කිරීමෙන් පසු ඉලෙක්ට්‍රෝන යොදමින් දෙපස ආරෝපණ තුලිත කළ යුතු වේ දෙපස ආරෝපණ තුලිත කළ යුතු වේ එලෙස පරමාණු තුලිත කිරීමෙන් පසු ඉලෙක්ට්‍රෝන යොදමින් දෙපස ආරෝපණ තුලිත කළ යුතු වේ හරි උදාහරණ ලියන්න යනකින් එකට
හරිද? දැන් අර්ධ ප්‍රතික්‍රියා ලිව්වනේ. දැන් මේකෙදී අපි ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා බැලුවෙත් නැහැ. ඔක්සිකරණකයේ වෙනස් වීම බැලුවෙත් නැහැ. ඔහේ අපි කරගෙන ගියා. එමන් අපි කරගෙන ගියේ පරමාණු ද්‍රවිත කරා අර්බුද ද්‍රවිත කරා නිකන් ඔහේ කරන් ගියා. ඒතර ඔක්සිකරණයක්ද ඔක්සිහරණයක්ද කියලා දැනගෙන ඉන්න ඕනෙත් නැහැ කරන්න. හැබැයි අපි දැනන් ඉන්න ඕනේ ඒක. කියලා අපිට කිව්වම ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් එහෙම ඔක්සිකරණය කියන්නේ මොකද කියලා අපි දැනන් ඉන්න බෑ. ඉතින් ඔක්සිකරණේ ඔක්සිහරණ ගැන තේරුමක් නැතුව සමීකරණ හදලා ගත්තට අපි ඇත්තටම දැනන් ඉන්න ඕනේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකද්ද ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා. ඉතින් ඒක හරියම විදිය ඔක්සිකරණකේ වැඩි වෙනවා නම් ඔක්සිකරණයක්. දැන් මේක ධන 4 ඉඳන් ධන 6ට ඔක්සිකරණකේ වැඩි වෙනවා මේක ඔක්සිකරණයක්. මේක ධන 5 ඉඳන් ධන 3ට අඩු වෙන ඔක්සි මේ ඔක්සිහරණයක් මේක. ඒක ඔක්සිකරණකෙන් තමයි හරින විදියට හොයාගන්න පුළුවන්. නැත්නම් හොර ක්‍රමයක් හරියට ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා නම් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා නම් ඔක්සිහරණයක් ඒක. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් මේ පැත්තට නම් ඉලෙක්ට්‍රෝන එන්නේ ඔක්සිකරණයක්. එහෙම ගන්න පුළුවන් ඉතින් එහෙම ගන්න එපා ඔක්සිකරණක හොයන්න දන්නවනේ අපි. අපි කියලා දුන්න ඔක්සිකරණක හොයන හැටි. ඉතින් ඔක්සිකරණකේ අඩුවීමක් නම් වෙලා තියෙන එක ඔක්සිහරණය. ඔක්සිකරණකේ වැඩිවීමක් නම් සිද්ධ වෙලා තියෙන එක ඔක්සිකරණය. හරි? දැන් අර්ධ ප්‍රතික්‍රියාව ගොඩනගගල ඔච්චර තමයි ඉතින්. දැන් මේක එකතු කරලා ගන්න ඕනේ ඊට පස්සේ. මේක එකතු කරලා ගන්න ඕනේ ඊට පස්සේ. එකතු කළා අපි සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් ලියනවා. ඔක්සිකරණ අර්ධය සහ ඔක්සිහරණ අර්ධය එකතු කරලා ඉවරලා අපි තුලිත අයනික සමීකරණයක් හදන්න ගන්නවා. මෙන්න මේ වගේ. දැන් අපිට ප්‍රතික්‍රියාවක් දෙනවා මෙහෙම. පර්මැංගනේට් Mn ධන දෙක වෙනවා. ඔක්සලේට් කාබන් ඩයොක්සයිඩ් වෙනවා. ඉස්සෙල්ලාම මේකේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මොකද්ද? ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා හොයාගන්න ඕනේ. ඒනි ඔක්සිකරණ අංක වලින් දා එක කරන්න ඕනේ ඉතින්. නැත්නම් මම කලින් කිව්වා වගේ නිකන් දෙකම ලියලා ඉවරලා ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තියෙනවා නම් ඔක්සිහරණයක්, ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා තියෙනවා නම් ඔක්සිකරණයක්. එහෙම ගන්න පුළුවන් ඉතින් ඒක ඉතින් ඒ තරම් යෝග්‍ය නෑ ඉතින් ඒක. දැන් බලන්න මැංගනීස් ධන 7 ඉඳන් ධන 2කට අඩු වෙනවානේ. මේ මැංගනීස් ඔක්සිලංගේ ධන 7යි. ධන 7 ඉඳන් ධන 2කට අඩු වෙනවා. ඒක ඔක්සිහරණය. එතකොට ඒක තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ ඒක. පර් මැංගනේට් Mn ධන 2 වෙන එක. හරි. ඔක්සිකරණ වෙන්නේ මේක මේ බලන්න මේ කාබන් කියන බලන්න ඔක්සලේට් වලදී C2O42- ඔක්සිජන් අංක එකතු වරින දෙකයි කාබන් එක්කෙනෙක් x නම් දෙන්නම 2x ඔක්සිජන් දෙකේ හතරක් තියෙනවා ඍණ 2 සමානයි 2x ඍණ 8යි 2x සමානයි ධන 6යි x සමාන ධන 3 තියෙනවා කාබන් ධන 3 ඉඳන් ධන 4ට ඔක්සිජන් අංකේ වැඩි වෙලා තියෙනවා ධන 3 ඉඳන් ධන 4ට ඔක්සිජන් අංකේ වැඩි වෙලා තියෙනවා මේක ඔක්සිකරණය වෙන්න ඕනේ ඔක්සලේට් කාබන් ඩයොක්සයිඩ් නම මේ ඔක්සිකරණය වෙන්න ඕනේ. දැන් තුරිත කරලා ගමු දෙන්නව. මේ පැත්තේ කාබන් 2යි ඔක්සිජන් 4යි. මේ පැත්තේ කාබන් 1යි ඔක්සිජන් 2යි. ජලය දා ඉන්න දෙයක් නැහැ මේක දෙකෙන් වැඩි කරන්න එච්චරයි. කාබන් 2යි කාබන් 2යි ඔක්සිජන් 4යි ඔක්සිජන් 4 හරි. මේ පැත්තේ ඍණ 2යිනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් එන්න ඕනේ. මේක ඔක්සිජන් 4ක් මෙහෙ තියෙනවා මෙන්න 4යි ජලය දැම්ම. හයිඩ්‍රන් 8ක් ආව 8 H+ දැම්ම ඍණ 1යි ධන 8යි ධන 7යි එහැපත් ධන 2යි ඉලෙක්ට්‍රෝන 5ක් දැම්ම මෙන්න ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව හදලා ඉවරයි දැන් මේ දෙක එකතු කරලා තුලිත අයනික සමීකරණය ගන්න ඕනේ තුලිත අයනික සමීකරණේ ඉලෙක්ට්‍රෝන නැහැ අයන තමයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන කැපෙන්න ගන්න ඕනේ දෙපැත්ත තුලිත වෙන්න ඕනේ. එහෙනම් දෙපැත්ත ආරමණ සමාන වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන කැපෙන්න ගන්න තියෙන මේ පැති ඉලෙක්ට්‍රෝන 2යි. මේ පැති ඉලෙක්ට්‍රෝන 5යිනේ. මම 1 වැඩි කරනවා 5ෙන්. එතන මේ ඉලෙක්ට්‍රෝන 10ක් යනවා මේ පැත්තේ. එකතු කරනවා 2 වැඩි කරලා 2කින්. ඉලෙක්ට්‍රෝන 10ක් මෙහෙටත් එනවා. 1 5ෙන් වැඩි කරාම 5යි ඔක්සලේට්. 2 2කින් වැඩි කරාම 10යි ඉලෙක්ට්‍රෝන ධන 16යි H+ ධන 2යි පර් මැංගනේට් වෙන. එහා පැත්තේ 10යි කාබන් ඩයොක්සයිඩ් ධන
දහයයි ඉලෙක්ට්‍රෝන් දෙකයි මැංගනීස් ධන දෙක අටයි ජලය වෙන. මේ ඉලෙක්ට්‍රෝන 10 කැපෙන. එහෙම කැපෙන. ඊට පහයි ඔක්සලේට්. ධන 16 H+. ධන 2යි පර්මැංගනේට්. මැංගනීස් 10යි කාබන් ඩයොක්සයිඩ්. දෙකයි මැංගනීස් ධන දෙක. ධන 8යි ජලය. දෙවරක් පහ 10යි ඍණ 10යි ඍණ 12යි. ධන 16යි ඍණ 12යි කියන්නේ මේ පැත්ත ධන 4යි. එහා පැත්ත ධන 4යි. අර දෙපැත්ත ආරම සමාන මේක තමයි තුලිත අයනික සමීකරණ. මේක ඉලෙක්ට්‍රෝන නැහැ. ඉලෙක්ට්‍රෝන කැපිලා ගිහිලා තියෙන්නේ. හරිද? ඒත් ඔක්සිකරණය සහ ඔක්සිහරණය හඳුනා ගන්න ඕන එක තමයි පළවෙනි වැඩේ. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒ ඔක්සි රංගේ වැඩි වෙනවා නම් ඔක්සිකරණය. ඔක්සි රංගේ අඩු වෙනවා නම් ඔක්සිහරණය. තවයක් බලමු අපි. මෙයක් බලමු අපි. මෙන්න ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් 3+ වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් වෙනකල අපිට ප්‍රතික්‍රියා දෙයක් දෙනවා. මොකක්ද ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව? මොකක්ද ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මොකක්ද? ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව මොකක්ද? හරි. දැන් ක්‍රෝමියම්ගේ ඔක්සිකරණකය ධන 6 ඉඳන් ධන 3ට අඩු වෙනවා. ඔක්සිකරණකය අඩු වෙනවා. එහෙනම් ඒක ඔක්සිහරණේ. ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් 3+ සල්ෆර් ධන 4 ඉඳන් ධන 6ට වැඩි වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට්. හරි. ඒ තුලිත කළ ගන්න තියෙන මේකේ සල්ෆර් 1යි සල්ෆර් 1යි. ඔක්සිජන් 2යි ඔක්සිජන් 4යි. මේ පැත්තේ ඔක්සිජන් අඩුයි. දෙකක් ජලය දාන්න. හතරක් H+ දාන්න තියෙනවා. මේ පැත්තේ ආරම මුකුත් නැහැ. ඍණ 2යි ධන 4යි ධන 2ක් තියෙනවා. දාන්න ඉලෙක්ට්‍රෝන 2ක් මෙහෙට. මේක දෙකෙන් වැඩි කරන්න. ඔක්සිජන් 7යි. 7යි ජලය. 14යි H+. හරි. ධන 14යි ඍණ 2යි. මේ පැත්තේ ධන 12යිනේ. එයාපත් ධන 6. 6යි ඉලෙක්ට්‍රෝන දාන්න තියෙන්නේ. දැන් මේකේ ඉලෙක්ට්‍රෝන 2යි මේකේ ඉලෙක්ට්‍රෝන 6යි නේ තියෙන්නේ. 1 3ෙන් වැඩි කරලා 2කට එකතු කරා නම් ඇති. 1 3ෙන් කරලා 2කට එකතු කරා නම් ඇති. මම ඉලෙක්ට්‍රෝන ලියන්නයි ඉලෙක්ට්‍රෝන කැපෙන හින්දා. මේක 3ෙන් වැඩි කරාම එනවා 3යි ජලය. නැගනේ 6යි ජලය. 6යි ජලය දන 3යි සල්ෆර් ඩයොක්සයිඩ් දෙන. දෙකෙන් යන 14යි H+. දන ඩයික්‍රෝමේට් වෙන. මේ පැත්තෙන් එනවා 3යි සල්ෆේට් දන 12යි H+. මේක 2යි ක්‍රෝමියම් 3+ දන 7යි ජලය වෙන. දෙපැත්තෙම ජලය තියෙනවානේ. ජලය කැපෙන මේ ජලය 6 හැ පැත්තෙන් අඩු කරා. 6ක් අඩු කරාම 1යි ඉතුරු වෙන්නේ. දෙපැත්තෙම H+ උත් ඉන්න. මේ H+ 12 මෙහෙන් අඩු කරන්න 2ක් වෙන්නේ. එතකොට 3යි සල්ෆර් ඩයොක්සයිඩ් දන 2යි H+. මේ ඩයික්‍රෝමේට්. තුනයි සල්ෆේට් ධන 2යි ක්‍රෝමියම් 3+ ධන ජලය. ධන 2යි ඍණ 2යි මේ පැත්ත බිඳුවයි. ඍණ 6යි ධන 6යි මේ පැත්තත් බිඳුවයි. හරි. මේ පැත්ත ආරම්භ තුරිතයි. ඔයදා කරන්න තියෙන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන වෙනම අරගෙන තුරිත කරලා ඉලෙක්ට්‍රෝන කැපෙන විදිහට ඒක එකතු කරන්න තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ.
එහෙම ලියන්න. තුලිත අයනික සමීකරණය ගොඩනැගීමේදී තුලිත අයනික සමීකරණය ගොඩනැගීමේදී තුලිත අයනික සමීකරණය ගොඩනැගීමේදී පළමු ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව හා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව හා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව හා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන වෙනම තුලිත කර තුලිත කර ඒවා ඉලෙක්ට්‍රෝන කැපෙනසේ එකිනෙකට එකතු කිරීමෙන් තුලිත අයනික සමීකරණ ලබා ගත යුතුය තුලිත අයනික සමීකරණ ලබා ගත යුතු වේ. තුලිත අයනික සමීකරණේ තුලිත අයනික සමීකරණේ ඉලෙක්ට්‍රෝන නොමැති අතර ඉලෙක්ට්‍රෝන නොමැති අතර දෙපස ආරෝපණ තුලිත විය යුතුය දෙපස ආරෝපණ තුලිත විය යුතුය හරි ඔයාලා ගන්න උදාහරණ දෙකක් උදාහරණ දෙකම ලියන්න ඉක්මනට
හරි රයිට් මේටි ලියන්න බලන්න ඉක්මනට ඒ ධනිය ලියලා ගන්න තුරුදු කරලා ගන්න ඉක්මනට ඉස්සර ඔය ටික ලියා ගන්න ඔය ටික පොතේ ලියා ගන්න එකකින් එක හදලා ගන්න තියෙන
හරිද? නිවයි. දැන් මේක මොකද ඔක්සිකරණය මොකද ඔක්සිහරණය? ඍණයේ කියනම් බිඳුවට යනවා. ඍණයේ කියනම් බිඳුවට යනවා මෙයා ඔක්සිකරණය. මේ වාන ඔක්සිරංක මෙයා ධන පහේ ඉන්නේ. ධන පහේ නම් බිඳුවට එනවා ඔක්සිහරණය වෙන්නේ ඒක. ඒතර ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා වෙන්නේ මේ දෙකයි I minus අත I minus I2 වෙනවා I minus I2 වෙනවා ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියා වෙන්නේ IO3 minus I2 වෙන එක ඉස්සෙල්ලාම දෙපැත්තේ පරමාණු දෘද කරන් ඉන්න ඕනේ මේ අයඩින් දෙකයිනේ මේක දෙකෙන් වැඩි කරන්න අයඩින් දෙක අයඩින් දෙකයි හරි මේ පැත්තේ ඍණ දෙකයි එහෙනම් දාන ඉලෙක්ට්‍රෝන දෙකක් මේකේ අයඩින් දෙකයි මේක දෙකෙන් වැඩි කරන්න අයඩින් දෙක අයඩින් දෙකයි මේ පැත්තේ ඔක්සිජන් 6යි දාන 6 H2O දාන්න මේක 12 H+ දාන්න තියෙන ධන 12 ඍණ දෙකයි මේ ධන 10ක් තියෙන ධන 12 ඍණ දෙක ධන 10යි එහා පැත්තේ බිඳුවයි ධන 10ත් බිඳුවට ගේන්න එපා ධන 10ක් ඉලෙක්ට්‍රෝන දාන්න එතන මෙයා 1 මෙයා 2 ඉලෙක්ට්‍රෝන කැපෙන්න එපා 1 වැඩි කරනවා අපි 5ෙන් එකතු කරනවා අපි 2ට 5ෙන් ගණනම 10යි I- වෙනවා මේක කැලින්ම නා ඉලෙක්ට්‍රෝන කැපෙන්න නිසා ලියන්නේ 12s+ 2යි IO3- වෙනවා 5ෙන් ගණනම 5යි I2 වෙනවා ඉලෙක්ට්‍රෝන ලියන්නේ නැහැ කැපෙන හින්දා දෙවන සමීකරණ I2 දන 6 H2O වෙනවා. දැන් I2 දෙපාරක් ඇවිල්ලානේ. අපි ඒ දෙක එකතු කරලා ලියමු. 10යි I- දන 12S+ 2යි IO3- 5යි 1යි 6යි I2 දන 6යි ඉතරේ. දැන් බලන්න හොඳට මේ ඔක්කොම දෙකෙන් බෙදන්න පුළුවන් මේ. දැක්ක? දෙකෙන් බෙදුවම 5යි I- දන 6යි H+ දන IO3- බැන් 3යි I2 දෙන 3යි ජලය වෙන. දැන් බලන්න මේ පැත්ත ආරවන් මුකුත් නැහැ පැත්ත බිඳුවයි. මේ ධන 6යි. ඍණ 5යි ඍණ 1යි ඍණත් 6යි. ඍණ 6යි ධන 6යි මේ පැත්තත් බිඳුවයි. දැක්ක? හැදේ හර නේද? ඊළඟට බලමු අපි කමන්ට. මේ කවුද ඔක්සිකරණය කවුද ඔක්සිහරණය වෙන්නේ? මැංගනීස් ධන 7යි ඉඳන් ධන 2ට අඩු වෙනවා. ධන 6 ධන 2ට අඩු වෙනකන් ඔක්සිහරණය. මෙයා ධන දෙකේ ඉඳන් ධන තුනට වැඩි වෙනවා. එයා ඔක්සිකරණය. හරිද? දැන් මුලින් ලියන්නේ ඔක්සිකරණයද ඔක්සිහරණයද එහෙම එකක් නෑ. කැමැතියක් ලියාගත්ත හැකි. එකතු කළා ගන්න තියෙන ඊට පස්සේ. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව එකතු කළා ගන්න ඕනේ අපි. ඔක්සිහරණය වෙන්නේ පර්මැංගනේට් Mn ධන දෙක වෙනවා. ඔක්සිකරණය වුණේ මේකේ ෆෙරස් ෆෙරික් වෙච්ච එක. මේක නම් ඉලෙක්ට්‍රෝන දාපු ගමන් ඇති. මේ ඔක්සිජන් හතරක් කියන දාන්න හතරයි ජලය. මෙන්න 8යි H+ වෙනවා. මෙහා පැත්තේ ධන දෙකයි. ධන 8 ඍණ එක ගන්න මේ පැත්තේ ධන 7යි දාන්න 5ක් ඉලෙක්ට්‍රෝ. එතන මෙයා 1 මෙයා 2 එකට එකතු කරනවා අපි දෙක වැඩි කරලා පහයි. එතන එකෙන් එනවා 8i H+ පර්මැංගනේට් දෙක පහෙන් එනවා නම් 5i ෆෙරස්. මේක මැංගනීස් ධන දෙකයි 4i ජලය 5i ෆෙරික් වෙනවා. දැන් පස්සල දෙක 10යි පස්සල දෙක ධන 10යි ධන 8යි ධන 18ක් තියෙන ධන 18යි ඍණ 1 ගැන ධන 17යි ධන 17 පස්සල තුන 15යි 15යි 2යි මේ පැත්තත් 17යි දෙපැත්ත ආරෝපණ සමාන හරි ඊළඟ බලන්න අපි මේ මැංගනීස් ධන 2 ඉඳන් ධන 7ට වැඩි වෙනවා මේක ඔක්සිකරණය ධන 2 ධන 4 වැඩි වෙලා තියෙනවා මේ හොඳට බලන්න මේ ධන 5 ඉන්නේ
ධන පහෙන් ධාතුවට අඩු වෙලා මේක ඔක්සි හරණේ. ඒක ඔක්සි හරණේ. ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියා. ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියා. වෙන්නේ BiO3- බිස්මත් ධන තුන දක්වා අඩු වෙන එක. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවෙන් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ මැංගනීස් ධන දෙක පර්මැංගනේට් දක්වා වැඩි වෙන එක. මේ පැත්තේ ඔක්සිජන් 3යි. මේ පැත්තේ නැහැ. 3යි ජලය. 6යි H+ දාන්න තියෙන එතකොට. මේ ධන 3 යන තියෙන්නේ. මේ ධන 6යි ඍණ 1යි. ධන 6යි ඍණ 1යි ධන 5යි දාන ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න. හැබැයි ධන 3 යන තියෙන්නේ. ධන 6යි ඍණ 1යි ධන 5යි. ධන 5 අඩු කරන ධන 3 දක්වා දෙයක් දාන ඉලෙක්ට්‍රෝන. මේ ඔක්සිජන් 4යි එලියන් 4යි ජලය කියන. 8යි H+ එනවා මේ. හරිද? හැබැයි ධන 2යි. ධන 8යි ඍණ 1යි ධන 7යි. දාන 5යි ඉලෙක්ට්‍රෝ. මේක 1 මේක 2 මේක ඉලෙක්ට්‍රෝන 2 අරගෙන ඉලෙක්ට්‍රෝන 5යි නේද? 1 වැඩි කරනවා 5ෙන් 2 වැඩි කරනවා 2ෙන්. මේක 5ෙන් කරනවා නම් 30යි H+ වෙනවා. 30යි H+ දාන 5යි බිස්මතේට්. බිස්මතේට් 5. මේ දෙකෙන් කරනවා 8යි ජලය වෙනවා. දෙකයි මැංගනීස් ධන දෙක. මේක 5යි බිස්මත් 3 ප්ලස් 15යි ජලය වෙන. දෙකයි පර් මැංගනේ 16යි H ප්ලස් 16 H ප්ලස් මේ H ප්ලස් 16 මේ කැපුනම 14ක් උතු. මේ ජලය 8 කැපුනම 7ක් උතු. 14 H+. 14 H+ දෙන 5යි. බිස්මතේ 5. දෙන 2යි මැංගනීස් දෙන 2. 5යි බිස්මත් දෙන 3. දන 7යි ජලය දන 2යි පර්මැංගනේට් මේ දන 14යි දන 4යිනේ දන 18ෙන් 5ක් ගියාම දන 13යි මේ පැත්ත 5 3 15යි 15ෙන් 2ක් ගියාම 13 මේ පැත්තේ මාරු තුරුත වැඩේ හරි අනුබාර දන හදලා ගන්න ඉක්මනට ඉක්මන ගන්න ගොඩක් වෙලා දෙන්න බෑ ඉක්මන ලියා ගන්න
හරි. ඔක ලියලා ඉතුරු දේවල් ලියන්න ඉක්මනට. තව දෙයක් තියෙනවානේ. කරගෙන අපි භාෂ්‍ය මාධ්‍ය කරමු ඊට පස්සේ. හරිද? බලමු මේ දෙක. කොහොමද එන්නේ බලමු. ඇමෝනියම් N2O වෙනවා. මෙතන ධන එකේ ඉන්නේ. මෙරණ තුනේ තියෙන්නේ. ඍණ තුනේ දැන් ධන එකට යනවා කියන්නේ ඔක්සිජන් එක වැඩි වෙලා. ये ऑक्सीकरण है बार मेक धन पहे धन पहे ऋण अड़वेला मेक ऑक्सी हरण मे ऑक्सीकरण
ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා. වෙන්නේ ඇමෝනියම් N2O වෙන එක. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා වෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා වෙන්නේ නයිට්‍රේට් N2O වෙච්ච එක. එහෙම තුිත කරලා ගමු. එබැයි නයිට්‍රන් දෙකයි. වැඩි ගන්න දෙකෙන්. ඔක්සිජන් එකයි. දාන ජලය එකයි. නයිට්‍රන් දෙක හරි ඔක්සිජන් එකත් හරි. හයිඩ්‍රන් 8යි 2යි 10ක් කියලා. දාන 10යි S+. ඔන්න හයිඩ්‍රන් තුරිත. මේ පැත්ත දාන 2යි. මේ පැත්ත දාන 10යි. දාන 2යි දාන 10යි. දාන 10යි දාන 2 දක්වා අඩු කරන්න ඕනේ. දාන 8යි ඉලෙක්ට්‍රෝන. 8යි ඉලෙක්ට්‍රෝන දාන තියෙන්නේ. මේකත් දෙකෙන් වැඩි කරන්න මේ. නයිට්‍රන් 2යි නයිට්‍රන් 2යි. එමෙතන ඔක්සිජන් 6යි ඔක්සිජන් 1යි. ඔක්සිජන් 6යි ඔක්සිජන් 1යි ඔක්සිජන් 5ක් වැඩි මේ පැත්තේ. දාන 5යි ජලය එතකොට. 10යි H+ වෙනවා. හයිඩ්‍රන් 10යි හරි ඔක්සිජන් 6යි හරි නයිට්‍රන් 2ක් හරි. ආරෝපණ මේ පැත්ත බිඳුව. දාන 10යි ඍණ 2යි කියන මේ පැත්ත දාන 8යි. මේ පැත්ත දාන 8යි හැපත බිඳුවයි. දාන 8ත් බිඳුවට ගේන දාන 8ක් ඉලෙක්ට්‍රෝන දා. මෙයා 1 මෙයා 2. 1 දාන 2 එකතු කරලා ගන්න තියෙන ඉලෙක්ට්‍රෝන. එකතු කරගම දැන් H2O. දාන 2යි ඇමෝනියම්. දාන 10යි H+. 2යි නයිට්‍රේට්. N2O. 10යි H+. N2O 5 H2O වෙන මේ H+ 10 කැපෙන H2O එක්කෙනෙක් කැපෙන තත් දෙකයි ඇමෝනියම් දන දෙකයි නයිට්‍රේට් මෙහා පැතන් දෙකයි N2O දන හතරයි ජලය වෙන ඔක්කොම දෙකෙන් බෙදෙත හැකිනේ. ඒතර ඇමෝනියම් දන නයිට්‍රේට් N2O 1යි ජලය 2යි වෙනවා. අපිට ඕන මේක එකතු කරලා ලියද හැකි. ඇමෝනියම් දන ආය නැහැ නයිට්‍රේට් ආය නැහැ එකතු කරලා ඇමෝනියම් නයිට්‍රේට් කියලා ලියන්න පුළුවන්. මේ ඇත්තටම ඇමෝනියම් නයිට්‍රේට් ගේ තාප යෝජනය මේ තියෙන්නේ. N2O සහ ජල වාෂ්ප බවට පත් වෙනවා. හරි. හරිනේ. ඊළඟ බලමු ඉක්මනට. ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් 3 ප්ලස් වෙනවා. දන 6ෙන් දන 3 දක්වා අඩු වෙනවා. මේ ඔක්සිහරණය. ඔක්සිජන් ඍණයකේ නම් බිඳුව දක්වා වැඩි වෙනවා. ඍණයකේ නම් බිඳුව දක්වා වැඩි වෙනවා. ඒක ඔක්සිකරණේ. එතකොට ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් 3 ප්ලස් වෙන එක ඔක්සිහරණයනේ. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් 3 ප්ලස් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා වෙන්නේ H2O2 O2 වෙන මේ වැඩි ගන්න දෙකේ ඔක්සිජන් 7යි 7යි ජලය 14යි H+ ධන 14යි ඍණ 2යි මේ පැත්ත ධන 12යි එහා පැත්ත ධන 6යි මේකට ධන 6ක් ඉලෙක්ට්‍රෝ ඔක්සිජන් 2යි ඔක්සිජන් 2 2යි H+ ධන 2යි ඉලෙක්ට්‍රෝ මේක 1 මේක 2. ඉතින් එකට එකතු කරන්න ඕනේ. 2 3ෙන් වැඩි කරලා එනකම්. ඉතින් 14H+ ධන ඩයික්‍රෝමේට් 3ෙන් වැඩි කරලා 3i H2O2.
දෙකයි ක්‍රෝමියම් 3 plus හතයි ජලය O2 ධන මේක වැඩි කරන්න බෑ 3 එකනේ 3යි O2 ධන 6යි H plus දෙපැත්තම H plus තියෙන මේ H plus 6ක් අඩු කරන්න මේ පැත්තේ 8ක් ඉතුරු වෙනවා අවසාන 8යි H plus Then a dichromate. Then a tunai H2O2. Yeah, patina decai chromium 3 plus then a hatai jale. Then a tunai oxygen. Amen. Arno samane. Ilaganic mantar bordinona.